අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්න ජාතියක්. ඒ වගේම තමයි මුළුමනින්ම ඒ ත්‍රස්තවාදය පරාජය කරපු හමුදාවක් අපිට ඉන්නේ. අනේ හමුදා නායකයින් සහ හමුදාවට නායකත්වය දුන්න දේශපාලකයන්ට විරුද්ධව සාක්ෂි ගොනු කිරීමේ යාන්ත්‍රණයක් තමයි තියෙන්නේ. 46-90 විදේශ මාත්‍යාංශය ඒක ප්‍රතික්ෂේප කළාට ඒ ක්‍රියාවලිය දැන්ට කෙරීගෙන යනවා. ඒ ක්‍රියාවලිය කෙරීගෙන යාම තුළින් දැන් යුද්ධයට නායකත්වය දුන්නු නිලධාරීන්ට සර්වලෝක අධිකරණ බලය යටතේ නවඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙනද කියලා දැන්ටමත් මානවිකම් කවුන්සලයේ කොමසාරිස්වරයා විවිධ රටවල් වලින් විමසලා තියෙනවා. එහෙම වුණොත් එහෙම ඒ අදාළ නිලධාරීන් පිටරටකට ගියාම ඒ කට්ටියව අත්අඩංගුවට අරගෙන ජාත්‍යන්තර යුද්ධාධිකරණයකට පවා ගෙන යන්න පුළුවන්. ඒ තර්ජනය තියෙනවා. ඇන්ටි ටෙරරිසම් බිල් කියලා එකක් දැන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඒකෙත් අපි දකිනෝ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා එන්නේ අඩුපාඩු සමග කතා කරන්න තමයි ජූනි 5 වෙනිදා මේ රැස්වීම තියලා තියෙන්නේ. මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවටගත් ISIS ක්‍රියාකාරීන් පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. ගුජරාත් පොලිසිය දැන් මේ සම්බන්ධ සංදේශයක් නිකුත් කළා තියෙනවා. මේගොල්ලෝ highly radicalized කියලා තමයි කියන්නේ. රැඩිකල් වාදයට තාම තදින් නැඹුරු වෙච්ච අය. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ IS නැත්නම් ඉස්ලාමික් ස්ටේට් නමින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්න. වහාම අපේ කණ්ඩායමකුත් ඉන්දියාවට ගිහිල්ලා මොන්ගෙන් ප්‍රශ්න කරලා ඔවුන්ගේ මේ ලංකාවේ තියෙන සම්බන්ධකම් ගැන තවත් ගොඩක් බුද්ධිතොරතුරු අරගෙන මේ රටේ ඒ වගේ ප්‍රහාර එල්ල ගන්න පුළුවන්. පාස්කුවෙන් 15 අවුරුදු 5ක් ගියා. ඉතින් ඒව වළක්ව ගන්න අපි හැකියතාක් දුරට මහන්සි ගන්න ඕනේ.